යුක්‍රේන රුසියා යුද්ධයේ මේ මොහොත වන විට පවතින තත්ත්වයේ ගත් විටදී එය තීරණාත්මක තැනකට ගමන් කර තිබෙනවා. මේ වන විට බක්මුත් ප්‍රදේශයේ ගත් විටදී බක්මුත් වලට සියලුම සේවා සැපයුම් සිදු කිරීමේ ජාලය සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන්නට අඩවණ කරන්නට රුසියාව කටයුතු කර තිබෙනවා. මෙන්න මේ කියන ප්‍රශ්නය තමයි නිරන්තරයෙන්ම යුක්‍රේනයේ මතු කරනු ලැබුවේ. ඔවුන්ගේ විශේෂම මර්මස්ථානය වුණු මේ භූමිය ඔවුන්ට අහිමි වුණොත් ඔවුන්ගේ සමස්ත යුද්ධයට අවශ්‍ය කරන සැපයුම් ඇන හිටින බව දැන් එය ඒ ආකාරයෙන්ම සිදු කරමින් පවතිනවා. වැග්නර් කණ්ඩායම් ප්‍රකාශ කරා 80%කට වඩා වැඩි භූමියක් මේ වන විටත් රුසියාව අත්පත් කරගෙන ඇති බව. ඒ අනුව බක්මුත් පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ල තවත් ආර්ථික මර්මස්ථාන කම්හල් බොහොමයක් අත්පත් කරගත් බව වැග්නර් කණ්ඩායම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට ප්‍රවේශ වීම පිටවීම සියලු මාර්ග අවහිර කරන්නට රුසියානු හමුදා කටයුතු කර ඇති බව මේ වන විට නිවේදනය කරත් කිවගලුවර මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමක් තවමත් සිදු කර නැහැ. කෙසේ වෙතත් මේ පවතින තත්ත්වය තුළ බක්මුත්හි බලය සම්පූර්ණයෙන්ම යුක්‍රේනයට අහිමි විය ගියහොත් එය මේ යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්වනවා. එලෙසින්ම බක්මුත් කලාපය ගත් විටදී ඒ ආශ්‍රිත භූමිය තුළ යුක්‍රේනය තමන් ඒ රැකගැනීම සඳහා දැවැන්ත ප්‍රයත්නයක් දරන බවද සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කර තිබුණා. එකී ප්‍රකාශය පාදක කරගත් විටදී පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් උපරිම යුද ශක්තිය වෙඩි බලය එතනට යෙදවුවත් එය ඵල රහිත ක්‍රියාවක් බවට පත්වමින් පවතින බවයි. Russia's defense minister says Ukrainian forces are blocked from leaving or entering Bakhmut, but Kyiv rejects the claim. මේ තමයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය. ඒ අනුව යුක්‍රේන හමුදාවන්ට පිවිසීම සහ පිටවීම බක්මුත්හි තහනම් වනත් කිව් අගනුවර ඒ පිළිබඳ තවමත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ විදි වග්න කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා ඔවුන්ට දැනටමත් ඉතාමත්ම සුවිශේෂී ආකාරයේ ජයග්‍රහණයක් ඒ භූමිය අත්පත් කරගෙන ඇති බව. ඒ වගේම තමයි මේ වන විට රුසියාවට එරෙහිව ජාත්‍යන්තර විරෝධය තවදුරටත් ගොඩනැංවීමට යුක්‍රේනය කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව යුක්‍රේන රුසියා යුද්ධය ක්‍රියාත්මක වීමෙන් පවතිද්දී අනෙකුත් සෙසු රාජ්‍යයන්ද මේ වන විට රුසියාවට එරෙහිව යම් යම් සම්බාධක පැනවීම පිළිබඳ සංවාදය ගොඩනැගීමෙන් පවතිනවා. ඒ අනුව යුක්‍රේනය රුසියාව සම්බන්ධයෙන් මේ වන විට හෙළිදරවුණු රහසිගත ලියවිලිත් එක්ක පෙන්ටගනයත් බරපතල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. හේතුව මේ ලියකියවිලි කොහොමද එළියට ගියේ? පෙන්ටගන් එක අතුලතත් මේ වන විට අර්බුදයක් නිර්මාණය වෙලා. ඒ කියන්නේ මේ යුද්ධය සම්බන්ධ නේටෝ සංවාද, යුරෝපියන් යුනියන් සංවාද මේ සියල්ලම මේ යුද්ධයේ සියලු රහසිගත තොරතුරු, අතිශය රහසිගත තොරතුරු එළියට යාම මේ වන විට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒත් එක්කම තමයි මේ විද්දි වාර්තාබල තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙන්නේ. බ්‍රිතාන්‍ය සහ අනෙකුත් බටහිර රාජ්‍යන් යුක්‍රේනයට කොයිතරම් දුරට සහයෝගය දක්වන්නට සිටියාද යන්න ඇමරිකා එක්සත් ජනපද ලීකුණු දොරතුරු වලින් හෙළිදරව් වෙලා තිබෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝවෙන් හෙළි කරන්නම්. කොහොමද ඔවුන් උදව් කරන්න හිටියේ කියලා මේ රහසිගත ලියකියවිලි අපිටත් කිහිපයක් සුවාගත හැකියාවක් ලැබුණා. ඒ තොරතුරු ඔස්සේ අපි ඔබට ගෙනෙන්නම් මොකක්ද එහි ඇතුළත් වෙලා තිබුණු ඇත්ත කාරණේ කියන කාරණය. ඒක බැලුවහම තේරේවි මේ යුද්ධය කොයි තරම්නම් යුද නීතිවලට එහා ගිහින් ක්‍රියාත්මක වන්නට ගියපු යුද්ධයක්ද කියන දේ මේ රහසිගත ලියකියවිලි බලන විටදී. ඒත් එක්කම තමයි මේ වෙද්දී FBI එක අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පෙන්ටගන් වල තොරතුරු ලීක් කරපු තවත් පුද්ගලයෙකු FBI arrest suspected source of Pentagon docs leak in කියලා තමයි වාර්තා කරලා තිබෙන්නේ. මේ ලියකියවිලි හෙළිදරව් කරන්නේ කවුරුන්ද? රුසියාවට තමයි දික්කෙලින් ඇඟිල්ල දිගු කළේ. නමුත් මේ ක්‍රියාවලිය පිටුපස සිටින පාර්ශ්වයන් කවුරුන්ද කියන දේ පිළිබඳ මේ විදිහට අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ අනුව FBI එක අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ සම්බන්ධ ක්‍රියාවලියට අදාළ වුණු පාර්ශ්වයක්. ඔහුට යම් ආකාරයකින් වොෂින්ටනය සහ යුක්‍රේනය යුද්ධයේදී රුසියාව සමගින් සම්බන්ධතා පවත්වා ඇති බවටත් මේ වෙද්දී ප්‍රකාශ වී තිබෙනවා. US Attorney General Merrick Garland confirmed that the arrest in North Deonton shortly after news broke on the development relayed to the media that Jack Douglas Texavier had been taken into the custody for the alleged unauthorized removal, retention and transmission of classified national defense information. හැබැයි මේ එක්තරා ආකාරයකට වාර්තා වෙනවා තවත් මාධ්‍යයක. මේ අතරංගුවට ගත් පුද්ගලයා මේක ෂෙයා කරපු එක කරා මිසක ඔවුන් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයෙන් නෙමෙයි. හැබැයි දැනට වාර්තා වෙලා තිබෙනවා මේ අදාළ පුද්ගලයා US Air Force එකේ National Guard එකත් එක්ක සම්බන්ධ වෙලා සිටියද? ඒ අනුව FBI එකෙන් දැන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතිනවා. ඉතින් මේ විදිහට ආරක්ෂක ක්‍රියාමාර්ගයක් දියත් කිරීම ඇතුළත පේන්න තිබෙන්නේ
වැඩේ ඇත්ත කියන කාරණය. ඒ කියන්නේ මේකෙන් ලීක් වෙච්ච තොරතුරු බොහෝ දුරට සත්‍ය කාරණා බව දැන් මේ වෙද්දි පෙනෙන්නට පටන් ගන්නගෙන තිබෙනවා. ඒත් එක්කම තමයි මේ වෙද්දි රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය තුළදී රුසියාවට එරෙහිව යුක්‍රේනයට ලැබුණු බටහිර ආයුධ තවදුරටත් ශක්තිමත් විය යුතුයි, තවදුරටත් ආයුධ ලබා දිය යුතුයි කියන දේ යුක්‍රේනයේ පාර්ශ්වයෙන් නිරන්තරයෙන් කියවෙද්දී ඒක බරපතල ප්‍රශ්නයක් බවට මේ වෙද්දි පත් වෙලා තිබෙනවා රටවල් අභ්‍යන්තරයට. ඒ කියන්නේ ඔවුන්ගේ පොදු මුදලින්, ඔවුන්ගේ මහජනතාවගේ මුදල් වලින් තමයි මේ යුද්ධයට ආයුධ සපයන්න සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ වෙද්දි යුද විශේෂඥයින් කියන කාරණා වාර්තා කර තිබෙනවා. සෙලෙන්ස්කි නීඩ්ස් කවුන්ටර් ඔෆෙන්සිව් ටු සේව් ෆේස් විත් වෙස්ටර්න් පැට්‍රෝන්ස් කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. යුක්‍රේන් ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා බටහිරින් සහ අනෙකුත් රාජ්‍යයන් වලින් ආයුධ ඉල්ලමින් සිටිනවා. හැබැයි ක්‍යූ අගනුවර අනිවාර්යයෙන්ම ඒ ලැබෙන ආයුධවලට අදාළව ඔවුන් කරපු දේ මොකක්ද කියන දේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමක් අවශ්‍යයි. විශේෂයෙන්ම බටහිරින් මුදල් ලැබෙනවා, ඒවා වියදම් කරපු විදිහ, ඉක්විප්මන්ට් ලැබෙනවා, මේ යුදෝපකරණ වියදම් කරපු විදිහ කොහොමද, මේවා පාවිච්චි කරපු විදිහ කොහොමද කියන දේ ප්‍රතිචාර දක්වන්නට ඕනේ. බක්මුත් නගරයේ බිඳ වැටීමත් එක්ක ඒක බරපතල ආකාරයෙන් යුක්‍රේන අනාගතයට බලපෑමක් වෙනවා. අපි මෙච්චර ආයුධ දීලා තියද්දී ඔයාලා ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඇයි තාමත් මේක අත්පත් කරගෙන ඉන්නට බැරි වුනේ? ඒ නිසාම යුද විශේෂඥ මතු කරනවා count offensive may be take back some areas of settlement to show that western funds are not going to the waste in ukraine. බටහිර අරමුදල්, බටහිර ආයුධ යුක්‍රේනය තුළදී නාස්ති නොවන බව තහවුරු කරන සහතිකයක් ලබා දෙන්නට යුක්‍රේනය සමත් විය යුතුයි කියන සංවාදය මේ වෙද්දි ගොඩ නැගෙමින් පවතිනවා. ඒ නිසා තමයි මේ වෙද්දි සෙලෙන්ස්කි යම් අරමුදයකට මුහුණ දෙන්නේ. යම් විදිහකින් බක්මුත් අහිමි වුණොත් බටහිර රුසියාවත් එක්ක යුක්‍රේනයේදී අහිමි වීමේ අවධානමක් මේ වෙද්දි මතුවෙමින් පවතිනවා. ඒත් එක්කම තමයි මේ බර්ලින් වලින් ලැබිච්ච ආයුධ බටහිර ජර්මනියෙන් නැයි තම ජර්මනිය ලැබුණු ආයුධ පිළිබඳව මේ වෙද්දී ඔවුන් තහවුරුවක් කර තිබෙනවා. The German Defense Minister on Thursday confirmed the Berlin allowed Warsaw to transfer to Ukraine 5 MiG-29 fighters jet that Poland had received from the stockpiles of the former East Germany. දෙවනි මේ යුද අතීත යුදමේ තත්ත්වයන් වලදී පාවිච්චි කරපු MiG-29 ප්‍රහාරක යානාවන් යුක්‍රේනයට ලබා දෙන්නටත් දැන් පෝලන්තයේ කටයුතු කරමින්, ජර්මනිය කටයුතු කරමින් ඉන්නවා. ඉතින් එවන් තත්ත්වයක් ඇතුළතදී MiG-29 කියන්නේ එක්තරා ආකාරයකින් දැන් තියෙන නූතන යුද උපකරණත් එක්ක යම් ආකාරයකින් outdated. හැබැයි මේ වෙද්දි ඔවුන් re-export කරන්න ඇප්ලිකේෂන්ස් දාලා තිබුණා පෝලන්ඩ් වලට මේ ආයුධ. ඉතින් පෝලන්ඩ් වලින් මේ MiG-29 යානා යුක්‍රේනයට ලබා දීමටත් කටයුතු කරමින් තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. Application that was received today from Poland for the delivery of MiG-29 to Ukraine. යනු ෆෙඩරල් ගවර්මන්ට් එකකින් අවධාන අනුමැතිය අරගෙන ඒවා re-export කරන්න බලාපොරොත්තු වෙනවා පෝලන්තය, ජර්මනියෙන් ජර්මනි අනුමැතියත් එක්ක යුක්‍රේනයට. ඉතින් මේ විදිහට පුළුවන් උපරිම සහයෝගයක් ඔවුන් ලබා දුන්නත් ඒ ලබා දෙන්නා වූ සහයෝගයට අනිවාර්යෙන්ම ප්‍රතිචාර දැක්වීමක් යුක්‍රේනයේ පාර්ශ්වයෙන් සිදු වෙන්නට ඕනි. ඒ කියන්නේ යුද්ධය සාර්ථක වෙන්නට ඕනි. මේ වෙද්දී වැග්න කණ්ඩායමේ ප්‍රධානියා වාර්තා කර තිබෙනවා 32,000කට ආසන්න වුණු යුක්‍රේන සොල්දාදුවන් ජොලිඩර් සහ බැක්මුත් කියන ප්‍රදේශවලදී මරණයට පත්වන්නට ඇති බව වැග්න ප්‍රධානියා ප්‍රිසෝයින් ප්‍රකාශ කර තිබෙනවා. Since the beginning of hostiles, we estimate the enemy losses from units of the Wagner at 38,000 people killed. Of those, 32,000 in Bakhmut, Zolider in the surrounding area during the blockade of the Bakhmut. කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මේක බරපතල ආකාරයේ ජීවිත අහිමි වීමක් විදිහට තමයි හඳුන්වා දෙන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ ගත්විතදී මෙවැනි තත්ත්වයකට ලෝකයේ ගමන් කරන්නට උදව් උපකාර කිරීමම බලපතල ප්‍රශ්නයක්. යුක්‍රේනයට රුසියාව වැනි රාජ්‍යයක් එක්ක යුද්ධ කරන්නට ආයුධ ලබා දීමුම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් ගැන කතා කිරීමම එක්තරා ආකාරයක හිතලුවක් බවට පත් වෙමින් තිබෙනවා. ඉතින් මේ මරණ 38,000ක් වාර්තා වෙනවා. The enemy's losses from units of the Wagner PMC 38,000 people killed. මේ මිනිස්සු මේ මිය ගොස් තිබෙන්නේ 38,000ක් මිය ගිය බව මේ වෙද්දී, ඒ කියන්නේ ඒ එනමි සතුරන්ගේ පාර්ශවයෙන් 38,000ක් යුක්‍රේනයේ පාර්ශවයෙන් මිය ගිය බව බැග්න කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා.